දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිපුුණතා පාදක පොහුණු ක්‍රම යටතේ ඇති වාහන විදුලි ශේෂත්‍රයට අදාලව මෝටකාර්මික ශෂේස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් භාවිතාවන පණගැන්නුම් මෝටර් සම්බන්ධවයි. අපි දෙම් බලමෝ මුලිම්ම මේ මෝටර් වර්ගවලටවෙෙන් වෙලා තියෙන ආකාරය. අපිට මුලින්ම මෝටර් ප්‍රධාන වශයෙන් වර්ග දෙහෙකටවෙෙන් කරගන්න පුළුවන්. DC ක්‍රියාකාරී මෝටර් සහ, ක්‍රාකාරී මෝට අද හඳුනාගනිමුDC මෝර් කොහොම දෙවෙෙන් වෙලා තියෙන්නේ acමෝටස් කොහොමද වෙං වෙලා තියන්නේ එක. එහෙමනං ඩDC මෝටස් විං වෙලා තියෙනවා බ්‍රශ් සහිතවර්ගය සහ බ්‍රශ් සහිතවර්ගය විදියට. ඒ වගේ ඒ කෙද බ්‍රශ් රහිතවර්ගය බෙනම මොනවටවත් බෙදෙෙන් නැතුව තියෙනවා නමුත් බ්‍රශ් සහිතවර්ගය නැවතත් වර්ග හතරකට වෙෙන් වෙලා තියෙනවා. එක පලවෙනි එක Sir Moෝර් Sir wound,hun Motors,found woundර් සහ Perර්මණ magnetමෝස් කියල. ඒ වගේම AAC ක්‍රියාකාර මෝටර වර්ග කිහිපයකට කැඩනත්. අපිට අපේ විෂය නිර්දේශයට වැඩියත් මදාළවෙන්නේ .DC. පද්ධතිය විතරන් නිසා මං අද මුලිම DC. පද්ධතිය ගැන පමණක් කතා කරනවා. මෝට ප්‍රින්න්සිිපල් එක කියලා කියන්නේ මෝටරයක් නිෂ්පාධනය කරගන්න හදපු සිද්ධාන්දය. මෙන මේ විදියට අපිට විස්තර කරන්න පුළුවන්. නිශ්චර චුම්භක ශේෂත්‍රයත් තුළ රිජුකෝනාශ්‍රාකාර දඟරයක් තැන් පත්කර, එය හරහා ධාරාවක් ගමන් කිරීමට සැලැඇස්සූ විට චුම්බක බලපෑම නිසා, ජුකෝ න ්‍රාකාර දංඟරය මත, බලයක් ක්‍රියා කරන අතර එ ව්‍යවර්ත බලයක් නිසා අකණ්ඩව බ්‍රමණය වේ කියන. මෙම සිද්ධාන්තයේ පාවිච්චි කරලා තමයි අපි මෝට්‍රයන් නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. බලන්න දැ මෝඩ ප්‍රිින්සිපල් එක ඔබට පැහැදිලි කිරීම සඳහා සරල රූපසටහනකට අරන්තියෙනවා. අපි විස්තර කරපු, රිජුකෝනාශ්‍රාකාර සන්නයක දගරය තමා මේ තියෙන. උදදාහරණයක් විදියට බලමු අපි මෝඩ ප්‍රින්සිපල්ලක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. එතකොට මේ මෝඩ ප්‍රින්සිිපල් එක බොහොම සරල රූප සටහනකින් පෙන්නල තියෙනවා. ඒකේ දී අපි විස්තර කරන ලද සන්නයක දගරය, රිජ්ජුකෝනාාශ්‍රාකාර විදියට නවපු මේ රතුපාටීම් පෙන්නල තියෙනවා. ඒ වගේම, නිශ්චල චුම්බක ශේෂත්‍රයක් සාදාගැනීම සඳහා, නිශ්චල චුම්බක දෙකක්, මෙම දෙපත්තට තැන්පත් කරල තියෙනවා. මේ මැද්දේ මේ සන්නායක දගරය තියලා සන්නායක දඟරයට සරලධාරාවක් බැට්‍රියයකින් ලබාගන්නා ධාරාවක් සපේල තියෙනවා බ්‍රශ් හරහා. දැම් බලන්න මෙහෙම දැන්පත් කරහම චුම්බක දෙකක් දෙපසතියපුහම, හැම තිස්සේම චුම්භක ශේෂත්‍රයක් ගොඩනැගෙන්නේ සහ චුම්භකශේෂත්‍රයක් ඇතිවෙන්නේ නෝත්පෝල් එකේඳලා සෞද්පෝල් එකේ තියෙනම් නෝත්පෝල්ල එකේද සෞත්පෝල් එකට මේ ආකාරයට චුම්බක බලරේකා ගමන් කරනවා. මේ චුම්බක බලරේකා සෑම විටම එකන එක හරහා කැපෙන්න්නේ නැහැ. එහෙම ඇතුළත තියෙන සන්නායක දංගරයට මේ ධාරාව සපය පුවහම මේ සන්නායක දගරය හරහා ධාරාවක් ගලා යනවිට දගරේ මත බලයක් ඇතිවෙනවා. එ බලයට අපි කියනවා බෘආකාර බලයක් කියලා. එම නිසා අපි උද්දාහරණයක් අරගෙන බලමු. දැම් බහිතන්න මේ මම පාවිච්චි කරන්නේ රිජුකෝනාාශ්‍රා ආකාරයට නවාගත් දංගරේ කියලා. ඒවගේම හිතන්න, ට මෙතන පැහැදිලි කරන්න අපහසු නිසා මම හිතනවා මේ මට ඉහලින් තියන්නේෙ නෝත්පෝල්ලක මට පහලින් තියෙන්නේ සෞදත්පෝල්ල එක කිය. එහෙමලා මම කියනවා මේ තියෙන්නේ උර්තාකාර ආකාරයට නවාගත්ත දංඟරේහෙල එතකොට චුම්බග බලරේකා ගමන් කරන්නේ ඉහල ඉඳලා හරියටම පහලට. එහෙම තියෙද්ද මේ දඟරය හරහා චුම්බක බලරේකා, චුම්බග බලරේකා පත්තිත වෙනවා විතරක්ණිවෙේ. අපි මේ දංගරයට මේ හැඩේ දංගරයට අපි මේ අවස්ථා දෙකර සම්බන්ධ කර නද බ්‍ර් දෙකක් කරහා සර්ලධාරාවක් සපයන තියෙනවාකි හිතන්. එතකොට මේ සර්ලධාරාව සපයපු ගමන් මේ රජුකෝනශ්‍රාකාර දංගරය මේ ආකාරයට වෘර්තාකාර චලිතයකට ලක්වෙනවා. ෘර්තාකාර චලිතයකට ලක්වෙන. දැන් හිතන්නඒ වගේම මේ වෘර්තාකාර චලිතයකට මේ තනි දඟරයක් පත් වෙලා අපිට ප්‍රයෝජනය නැහැ. ඒක නිසා අප මේ වගේ ධඟර රාශියයක් එකතුකරලා අපිට හදාගන්න පුළුවන් සෑම මෝටරයකම යාල කුඩාකාලේදලම දන්න වෙසක් තොරන්නට ගොඩක් පාවිච්චි කරන චඩි මෝටර්ය තියනාවේ බුදු රැසල්ල. එක තිෙන මැද තියෙන්නේ ආමිච්චරය කියන පොඩි කොටස. යන්නේ ඒ ආකාරයටම මේ වගේ කම්බිරාශියක් එකතු කරලා තමයි යාමිචරය හදාගෙන තිය. එතකොට මේ ආමිචරය හදාගත්තහම මේ එක රිජුකෝනාාශ්‍රාකාර දඟරයක් උෘර්තාකාර චලිතයකට පත්වෙනකොට මීට පහලින්තියෙන අනි රිජුකෝනාාශ්‍රාකාර දංගරයක් ෘර්තාකාර චලිතයකට පත්වෙනවා. ඊට පසුවතියන එකත් ෘර්තාකාර චලිතයකට පත්වන. එතකොට ක්‍රමක්‍රමයෙන් මෙවැනි රාශියයක් තිබුණහම. මේ මුළු සම්පූර්ණ කොටසම අර චුම්භක ශේෂත්‍රය මැද්දේ මෙ වැනි වෘර්තාකාර චලිතයකට පත්වෙනවා. එතකොට මේ වෘර්තාකාර චලිතයකට පත්වීම, අපි එක දඟරයක් මෙහම තියාගත්ත හමතමයි මේ ආකාරයට මේ තඹ පතුරුත් දෙකක් පාවිච්චි කරලා කමියුටේටරය කියන එක හදාගෙන තිය. දැන් අපි රාශයක් මෙමදා. සිජුකෝනා ශ්‍රාර දඟර පාවිච්චි කරනවනං ඒ රාශියයටම මේවැනි පොඩි පොඩි කුඩා කොටස් මුළු රව්ම කැපිලා මේ කියන කමියුටේටරය නිර්මාණය වෙලා තියනවා. බලමු අපි මේකේ ක්‍රියාකාරිත්වය තව දුරටත් ඉස්සෙල කියල දුන්නු සිද්ධාන්තයට අනුව සන්නයක දංගරය අපි කියනව චලිත වෙනව කියලලා නමුත් චලිතවන දිශාව අපි සොයාගැනීම අත්‍යවශ්‍යයි. එත් චලිතවන දිශාව සොයාගැනීම සඳහා පලෙමින් කෙන විද්‍යාඥා වම්මත රීතිය කෙනෙක හඳුන්න්නාදීල තියෙනවා. වම්මත රීතියට අනුවුව වම් මතේ මහපටැන්ගිල්ල දබරගිල්ල හා මැදැන්ගිල්ල. මේ ආකාරයට එකිනකට ලම්බක දිශා තුනක් කොස්සේ තැබෝ විට මෙන්න බලන්න දැන් සරලවා අපි හිතන් නොයාලා, මගේ මහපට ඇංගිල්ලත් මෙතන තිබ්බ කියලා. එත්තකොඩ බලන්න මේ ඇගිල්ල සහ මේ ඇගිල්ල අතර කෝණය අංසකනුවයි. මෙතන තිබනත් වෙනසක් නැහැ. නමුත් මේ දෙක අතරකෝණයත් අංසකනුවයි. මේ ඇගිල්ල සහ මේ අතරකෝණයත් අංසකනුවයි. නැවතත් මේ ඇගිල්ල සහ මෙතන අතරකෝණයත් අංසකනුවයි. එක තමා අපි කියන්නේ. වම්මත රීතියට අනුව මේ ඇගිලි තුුණ වම් මතේ එක්ටිනක ලම්භග දිශාතුුණක් කොස්සේ තැබූ විට අපිට පුළුවන් කියන්න මැදඇගිල්ල යොමු කරන්න පුළුවන් ධාරාවගලන දිශාවට. මොහොකද අපි මුලින් හඳුන්වා දුන්නු මෝඩ ප්‍රිින්සිිපල් එක සන්නායක දඟරේ ධාරාවගලන දිශාවට. මැද ඇගිල්ල යොමු කරහම සහ, ශත්‍රය හැමතිස්සම චුම්බක බලරේකා ඇතිවෙන්නේ නෝත්පෝල්ල එකේන්දර සෞද්පෝල් එකට අපිට එතකොට ඒ දිශාවට මේ ඇගිල්ල යොමු කර හම අපිට ලැබෙනවලෝ සන්නයක දඟරයේ චලිත දිශාව මාපට ඇගිල්ල යොමු වෙලා තියෙන දිශාවේ. මේක සිද්ධාන්තය අපේ ප්‍රින්සිිපල්ල එකට අපි සම්බන්ධ කර හම අපිට ඉතා හොඳින් පුළුවන් දිශාව සොයාගන්න. ඒක තමන් මේ පෙන්නල තියෙන්නේ මේ ඇගිලි තුන එක්කි නෙග ලම්භක දිශාතුනා කොසේත්තියලා දඟරේ චලිත දිශාව අපිට සොයාගන්න පුළුවම්බ. ඊට පස්සේ අපි අපි මෝටර් අපි මෝටරේක නිර්මාණයතම ඔය අපි කතා කරේ. එතකොට අපි එතනින් හදාගන්න නිර්මාණය තුළින් හදාගන්න මෝටර, නොයි ක්‍රමවලට නිෂ්පාදනය කලා තියෙනු නොයි අවශ්‍යතා සඳහා. ඒකින් මුලින්ම මම මෝටර් හඳුනා දෙෙද්දිකිවා සරිස්වන්් මෝටර්ස් ගැන. තොටේ ඒකේ සීරිස්වවන්් මෝට්‍රයක් යන්නේ මොකක්ද. කොහොමද චුම්භක ශේත්‍රයක් ගොඩ නගාගන්න. කොහොමද මේ විජුත් චුම්බකය සහම් මොකක්දමේ තියෙන්න්නේ. බලන්න අපි සිම්බල්ස් පාඩමේ දිග නගත්තා වි්චුත් චුම්බකයක් අධින ආකාරය. දංගරය සහ ලෝහොකොටස. ආමිචරයක් අඳන ආකාරය රවුමක් ඇතුළේ කැපිට ලේ අකුර යොදලා. තිපසේ මේ අපි රතු පාටිම් පෙන්නල තියෙන්නේ ආමිචරකට සම්බන්ධ වෙලා තියෙන බ්‍ර්යුගලේ. දැන්වාලට තේරෙන් ඕන අපි ශ්‍රීණිගත පරිපත ඉගෙනගත්තා ත්‍රේණිගත පරිපතවලද ශ්‍රේණිගතයි කියන්නේ හැමතිස්සෙම එකක් හරහා යන ධරාව අනික හරහායා යුතුමයි කියන එක. එතකොට මෙන්න සම්බන්ධ කරලා තියෙනවා විජ්ජුත්්චුම්බකය ආමචරයට ශ්‍රේණිගතව. බලන්න අපි සපේල තියෙනවා ඩ. ධාරාවක් එකන සරල ධාරාවක් තවත් සරලව කිව්වොත් බැටරිධාරාවක් අපි සපේල තියන. ොකොට මේ බැතරිධාරාව, අපි සපේල තියෙන විදියට විජ්ජුත්චුම්බකය හරහා ගිල්ල, ආමචරයා හර හා නැවතත් සැපවමට ලැබෙනවා. එහෙන්ම සැපවමට ලැබිච්ච ගමන් අපිට පුළුවන් මේ ආමචරක වෘර්තාකාරව චලිත වනාකාරය බලාගන්න. ඊළඟට අපි බලමු මේ ශ්‍රේණිගත මෝටරයක කොහොමද ක්‍රියාකාරිත්වය කියලා. ශ්‍රේණිගත මෝත්‍රයක් යනු ආමිචරය හා ශේෂ්ත්‍රදඟර ණ ගත ලෙස සම්බදධව ඇති මෝට්‍ර කියෙල අපි දන්නවා. අපිට ඕන ඒ එවැනි මෝටරේක ලාක්ෂණික ලක්ෂණ මොනදතිල බලාගන්න. බලන්න ඒකේ ලක්ෂණ උපයෝගී කරගෙන අපි ඇඳල තියනවා එක්වයි ප්‍රස්ථාර තුුණ. මේ ප්‍රස්ථාර තුනේම එක්සාක්ෂයට අරගෙන තියෙනවා, ආමිචරය හරහා ගමන් කරන ධරාව, මේකෙත් තරන්තියන ආමිචරය රහා ගමන් කරන ධරාව මේක අපි අරන්තියනවා, මොකද මේ ටෝක එක කියන්නේ. වියවර්ත බලය කියනවා. කැරකුම් බලය කියන. මොකදද මේ වියවර්ත බලය. අපි කිව්ව මුලින්ම ශ්‍රීණිගත මෝට්‍රයක් ගැන කතාකරද්දදි මෝට්‍රය එක නිර්මාණය ගැන කතාකරද්දී රිජුකෝනශ්‍රාකර සන්නයක දඟරය මත බලයක් ඇතිවෙලා ඒ බලය ගෘතාආකාරයි කියනෙ. එහෙනං මේ ටෝක එක කියලා කියන්නේ, අන්නේ වෘතාකාර බලයට. දැම් බලමු මේ වෘතාකාර බලය සමඟ ආමිචර ධාරාව බලපාන ස්පීඩ්ඩ එක කොහොමද වෙනස් වෙන්නේ කියල. පළමිනි ප්‍රස්ථාරයෙන් අපි පෙන්නුම් කරලා තියෙනවා වයි්‍යක්ෂේයට අරන්තියන ව්‍යවර්ත බලය. එක්සක්ෂයේ තියන ආමිචර ධාරාව. අරගෙන බලන්න ආමිචරය ඇදගන්නා ධාරාව වැඩිවෙන්න 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 වියවර්ත බලයට මොකුද වෙන්නේ. වියවර්ත බලයත් වැඩි වෙනෝ. ඒ වගේම ආමිචරය ගන්න ධාරාව වැඩිවෙන්න වැඩන්න ස්පීටඩ්කට මොකුද වෙන්නේ අඩුවෙනවා. ඒ වගේම බලන්න වියවර්ත බලයත් සමඟ ස්පීට් එක වෙනස් වෙන ආකාරය. වියවර්ත බලය වැඩිවෙන්න වැන්න ස්පීඩ් දෙක අඩුවෙන්. මේ සංසිීන්දිිත්තුුණ විශ්ලේෂණය කරහම අපිට පැහැදිලි වෙනවා ශ්‍රේණගත මෝටරයක් කියන්නේ ටෝක් එක වැඩි මෝටරයක් කිය ව්‍යවර්ත බලය වැඩි මෝටර්යක් කිය. අපි මෙතන්දි මේ අදහස් කරන්නේ අපි යන්න පාඩම ස්ටාට මෝටර්යක් කොහොමද නිර්මාණය කරගන්න එක. එහෙනම් ඒක ඉන්ජිම කරකවා ගන්න නම් එතෙන්ට වැඩි වෙන්න ඕන අපිට මෙන්න මේ කියන, වියවර්ත බලය සහ ආමච ධාරාවත් එක්ක වෙනස්සෙන ආකාරය. මේ ශ්‍රණිගත මෝට්‍රයක් තමයි එහෙනං හැම තිස්සෙම ස්ටාට මෝටරයක් විදියට වැඩිදිවුණු කරලා තියෙන්. සමාන්තරගත මෝට්‍රයක් කියල කියන්නේ. විජ්ජුච්චුම්බකා ආමිචරය සමාන්තරගත ආකාරයට සම්බන්ධ කරලා තියෙන මෝටර්. සමාන්තරගතු පද්ධතියකදි වෙන්නේ. ආමිච්චරය හරහා යන ධාරාව ආමචරය තෝරගන්න අතර විජ්ජි චුම්භකය හරහා යන ධරාව වි්‍ය් චුම්බකය තෝරගන්න. ඒක නිසා බැටරියෙන් සැපයුමක් ගන්න විට බැටියෙන් සැපයුමක් ගන්න විට අපිට සනිධාරාවක් මේ දෙකටම දෙන්න බැහැ. එයාල සොයංව ලබාගන්නා ධාරාවමගින් චුම්භක ශේෂත්‍රයේ ගොඩ නගාගන්නෝ ආමචරය වෘර්තාකාරව චලිත වෙන. ඒ වගේම ගියහම මේ සමාන්තරගත මෝටරයක ලාක්ෂණික සටහන් අපිට බලන්න පුළුවන්. මුලින් ශ්‍රීණි ගත මෝටරයේ වගේම සමාන්තරගත මෝටරේකට අපි කියපු අර සිද්ධාන්තතුන ඒ ආකාරයටම ගොඩ නංගලතියෙනවා. බලන්න පළවෙනි ප්‍රස්ථාරයෙන් ආමිචරය ලබාගන්නා ධාරාව සහ උර්තාකාර බලය වයවර්ත බලය වැඩකරන ආකාරය ප්‍රස්ථායෙන් පෙන්න්නන තියෙන. ඒ වගේම ආමිචරය ගන්න ධාරාවත් එක වේගය ආමිචරය වේගය පෙන්නලතියෙන. ඒ වගේම ව්‍යවර්ත බලය සහ වේගය වෙනමු පෙන්න තිෙන. අපි මේඒක්ඉන්න එක අරගෙන දැම් බලමු. බලන්න මුල් ප්‍රස්ථාරය තුළදී ආමිචරය ඇදගන්නා අධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න ටෝක එකත් වැඩි වෙනවා. ඒ වගේම, ආමිචරක ගන්න ධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න ස්පීඩඩ එකමාගේයකට ආසන්නව පවතින. ඒ වගේම ටෝක් එකත් එක් ස්පීඩ්ඩක බැලුවොත් ස්පීඩ්ඩ එක වැඩිවෙන්න වැඩිවෙන්න ටෝක් එකත් එක්ක ක්‍රමාණුකූලව අඩුවෙනගා පෙන්නුම් කරන. මැද ප්‍රස්ථාරය හොඳින්ම නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනකොට ආමිචරයගන්න කරන්ට එක, වැඩි වනාට මෙයාගේ ස්පීඩ් එක නියතගේක තියාගන්න එක සෑමමෝටර් වර්ගයකටම උචිත නැහැ. නමුත් අපි අපේ පරමාර්තය ස්ටාට මෝටරයක් හදා ගැනීම නං ස්ටාර්ට මෝටරට මේ සිද්ධාන්තය වලංගු වෙන්නේ නැහැ. නමුත් මිමාපාවිච්චි කරලා වාහන විදුලිය තුළ වෙනත් මෝටර්වර්ග නිර්මාණය වෙලා තියනු. ළඟට අපි පෙන්නම් කරලා තියෙන්නේ සංයුක්ත මෝටර් කම් පවන් මෝටර්ස් කියන. මේ සංයුක්ත මෝටරයකද බලන්න වචනෙන්ම සංයුක්ත කියර කියන්නේ මොකක් හරි දෙකක එකතුවක් කියන එක. දැන් අපි බලමු මොකක්ද මේ දෙක කියලා. අපි මුලින් කතා කරා ශ්‍රීණිගත මෝටර් කතා කර සමාන්තරගත මෝටර් කතා කරා. එහෙනම් මේ සංයුක්ත තුළ, ගතමෝටරේක එකතුවක් සහා සමාන්තරගත මෝටරේක එකතුවක් තියෙනවා. ඔයාලට දැම් මේ රූප සටහනෙන්ම පැහැදිලි වෙනවා බලන්න චුම්බකශේෂත්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. චුම්බකශේෂත්‍ර දෙකා. විුත්චුම්බක දෙකක් ක්‍රියත්මක වෙනවා. එක විජ්්‍යුච්චුම්භකයා ආමචරේයට ශ්‍රේණි ගත වෙනවා තවත් විජ්ජුච්චුම්umberකයා ආමිචරයට සමාන්තර ගත වෙනවා. දෙ මීවැනි ක්‍රියාකාරී මෝටරේකත් අපිට මුලින් ආකාරයටම ලාක්ෂිණික සටහන් බලන්න පුළුවන් කොහොමද ධාරාව ලබාගන්න කොහොමද වියවර්ත බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ස්පීඩ් එක ක්‍රියාත්මක වෙන්න කියලා අපිට බලන්න පුළුවන්. මෙන්න ඒ ආකාරයට තියෙන මෝටරේක, ක්‍රියාකාරරිත්තුවය පෙන්නල තියෙනවා. එවැනි සංයුක්ත මෝටරල හැමතිස්සම ආමචරකත් එක ස්පීඩ්ක විචලනයවීම එක්තරා ස්ථානයකදින් නැමතිලා එතනින් පස්සේ කිසිම වෙනසක් වෙ නැහැ. ඒගේ එවැනි මෝට සංයුක්ත මෝටරේ ටෝක් එකත් එක්තරා ස්ථානයක් දක්වා ඉහල ගිහිල්ලා ඉතනින් ඉහාට විචලනයක් නැතුවය. ඒ වගේම කියන්න ඕන අපේ බලාපොරොත්තුව නැවතත් පණගැනුම් මෝට්‍රරයන් නිර්මාණය කර ගැනීමන්නං මෙම මෝටරෙත් සංයුක්ත මෝටරෙත් පණගැන්නුම් මෝටේට උචිත නැති වනාට වෙනත් නොයෙකුත් වර්ගවල මෝටර් සඳහා භාවිතා කරලා තියෙනවා. අපි දැන් යමු ඊළඟ වර්ගයට. ඊළඟවර්ග අපි කතා කරලා තියන්නේ චුම්බග සහිත මෝටර්. මේ අවස්ථාව තියෙනවා විච්චු චුම්බකය අයින් කරලා ඒ වෙනුවට අපි යොදල තියෙනවා ඉස්තිරචුම්බක දෙකක්. මේ ඉස්තිර චුම්බක දෙකක් යොද්දලා ඒ හරහා ආමිචරය තියලා ඒ වකීම සැපයුම සරල ධාරාව ලබා දුන්විට ආමිචරයේ වෘර්තාකාර චලිතයක් ඇති වෙනවා. ඉස්තිර චුම්බක මෝටරේකත් අපිට ලාක්ෂණික සටහන් අර ආකාරයටම බලන්න පුළුවන් බලන්න. ඉස්තිරජුම්බක මෝටරයක් ආමිචරක ගන්න කරන්ට එක. ආමිචරය ගන්න ධරාව ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිවෙන විට එහි ටෝක් එක වියවර්ත බලය ඒ ආකාර ලෙස වැඩිවෙලායන්. ඒ වගේම ආමිචරක ගන්න. කරට වැඩන්න වැඩින්න ආමිචරයේ ලබා ගන්න අධරා වැඩිවෙන්න වැඩන්න ස්පීඩ් එක අඩුවෙන. මෙන්න මේ ආමිචරය ගන්න කරන්ට එක වැඩිවෙනකොට ස්පීඩ් එක අඩුවීම නිසා තමයි මෙවැනි ඉතාහොඳ වියවර්ත බලයා අපිට ලැබෙන්. අපි මේ අවස්ථාවේ මේ ලාක්ෂණික සටහන් වගේම මට පෙන්න්නන්න පුළුවන් මේකට බොහොම ලඟින් යනවා, අපිට ශ්‍රේණගතමෝටරේ ලාක්ෂණික සටහන්. ශ්‍රීණිගත මෝටරේක ලාක්ෂණික සටහන් නැවතවරාවක් මම් පින් නුවත් ඉස්තිරචුම්බග මෝට්‍රයක සහ, ශ්‍රීණිගතමෝටරේක මෙන්න මේ පොඩිකව එක හැරුණහම අනිත් දෙක එක හා සම්මානයි. එහෙනම් මේ ශ්‍රීණිගත මෝටරේ වගේම ස්තිරචුම්භක මෝටයේත් අපිට යොදා ගන්න පුළුවන්. ගම් මෝර් සඳහා. අපි ඊළඟට බලමු පණගැන්නුම් මෝටරයක මොකද වෙලා තියන්නේ කියලා. හැසිරීමේ ක්‍රියාවලියන් සංසන්ධනය කර බල පොහම ශ්‍රීණිගත මෝට්‍රයේ සහ ඉස්තිර චුම්බක මෝටරයේ තමයි දැන් අපි තෝර ගිෙන තියෙන්නේ පණගැන්නුම් මෝටර් සඳහා. හදාගත පණගෙන්නුම් මෝටර් මිය ආකාරයට වර්ගර ති ද ඉට මග. චුumba පාවිච්චි කරපුවා பேමණ මக்න පාවිච්ි කරපුවා ඔය ආකාරයට අපිට මෝටර් වර්ග කරන්න පුළුවන්. මෙහිම් වර්ගකරෝොත්නන්න් තියෙනවා ලෙக்ட்ரோමගන පාවිච්චි කරපුවාන க் තියෙනවා பேමණ මக்න පාච්චි කරලා ඒ වගේම පමණ මக்න පාවිච්චි කරලා පලනටරි ගිය ඩක්ෂන් කියලා හදන් තියෙනවා පම මන පාච්චි කියල ගියඉக்ෂන් කියලා පාහදුල තියෙනවා කිය අටරිඩක්ෂන් කියල පා හදළ තියෙනවා පර්මණන් මැක්නඩ් පාච්චිකල් ඊට අමතරව කක්ියල්ටයි් කියලා පුරාණේදල මේ දක්වාම් පාවිතාවෙන තවත් මෝටර් වර්ගයක් තියෙනවා. මිය ආකාරයට පනගෙන්නුම් මෝටර් වර්ග කරලා අරගෙන තියෙනවා හේතුව. මේ මුල් කාලේ නිෂ්පාදිතයව. ඒව වැඩිදි වුණු කරා අපේ අවශ්‍යතාවයමකදද. හැමතිස්සම එන්ජිමක් පනගන්නවා ගැනෙන්. එංජිමක් කියන්නේ ඉතා වැඩි බරක්තියන වාහනේ ප්‍රධානම කොටස. අපි ස්ටාර්ට මෝට්‍රේ පාවිච්චි කරලා එංජිමි ස්ටාර්ට් කරගන්න මොකක්ද කරන්නේ එන්ජිමේ ක්‍රෑන් හඳේ කෙලවරතියෙනවා දැතිරෝධයා ෆලයිවල් කියලා. මේ ෆ්ලයිවල් එක සම්බන්ධ දැතිවලට මේ අපි හදාගන්න මෝටරේ පීනියන්වීල් එක කියලා කුඩාරෝධයත්ය. හැමතිස්සෙම මේ කුඩාරෝධය ගිහිල්ලා අ ක්‍රෑන් එකේ කෙළවරතියන ෆලයිවීල් එකේ දැතිවලට එන්ට උනාට පස්සෙ තමා මෝටරේට වැඩිධාරාවක් ගහිලා අපි මෝටරේ කරකවන්. මේ කරකාව අවස්ථාවේ පීනියන්වීල් එකේ දැති සහ ෆලයිවීල් එකේ දැති ඉතා හොඳින් එකින එක දැත්තට දැත්තක් සම්බන්ධවෙල තියෙන නිසා මෙ කුඩා මෝටරේ වියවර්ත බලය ටෝක් එක නිසා මේ ක්‍රෑන් එක පුෘර්තාකාරව චලනය කරනවා. ප්‍රෑන්ටික ෘර්තාකාරව චලනය කරනකොට ඔයාලා දන්නවා. එන්ජිමේ පෝස් ්‍රෝක්‍රියාකාරී වෙලා එන්ජිම සොයංක්‍රියාකාරිත්්‍යයට පත්වෙනවා. අපි එංජිමක් ස්ටාර්් කරනව කියලා කියන්නේෙ ඕකන. ඉහෙනං. අපි බලමු මොනවද මේෙ තියෙන කොටස් කොහොමද වැඩ කරන්නේ පරිපතය කොහොමද සකසගෙන තියෙන්නේ කියලා. මේ රූප සටහනේ සියලුම කොටස් නමු කරලා තියෙනවා මෝටරේට අදාළ. අපි මෝටර් ප්‍රධාන කොටස් ටික බලමු. මේ මෙතන තියෙන පීනියන්වීල් එක තමයි ඉදිරියට ගිහිල්ලා ප්ලයිවල් එකත් එක්ක එන්ටවෙන්. එහෙනම්. ්‍ර පනියන් කියලා හඳුන් අන්නේ අන්නේ ක්‍රියාකාරිත්තය නිසා. ඉට පිටුපසින් තියෙනවා තවත් වෘර්තාකාර කොටසක් මේකට අපි කියනවා ඕ runningනිින් ලච්ච එක කියලා. පිටුපස්සේ මේ තියන්නේ ලොකු කොටස ආමචරය ඊළඟට මෙතන මෙන මේ ආකාරයට මේ කොලපාටීම් පෙන්නල තියෙනවා පොඩි කොක්කක හැඩේකට මෙන්න මේ තියන මැගනටික් සවිච්චක නැත්තං ස්ොලනයිඩ් සුවිච් එකේ ක්‍රියාකාරිත්වයෙන් නිසා තමයි ශිප් ලීවර එක මේ අපි මේ කොළපාට කොටසට කියෙන ශිප් ලීවර එක මේක පොඩි කෝක්්ක හැඩය තියෙන්නේ එයාට පුළුවන් පීනියන් වීලගත එක ල් කොටස ඉස්සරහට තල්ලු කර. එහෙම කරන්නේ මෙන මෙයාගේ මැගනටික් සවිච් එක නත්ත සොලනයිඩ් සුවිච්ච එකේ ක්‍රියාකාරෙට්. එතකොට තමයි මුලිම්ම අපි පණගන්නන්න යතුර වාහනයකට නැගලා අනගන්නන මුලා අවස්ථාව අපිට කවදාවත් දෙැනෙන් නැහැ. අපේ මෝට්‍රේ වැඩ කරන්නේ ස්ටෙප්ස් දෙහකට කියලා. හැම තිස්සම වෙන්නේ පලවිනි ස්ටෙප් එකේද මේ මැගනටීක් සවිච්චක වැඩ කරලා පීනියන් වීල් එක ඉදිරියට තල්ලු කරනු. ඒ තල්ලු කිරීම නිසා තමයි ෆලයි වීල් එකත් එක පීනියන් දැති එකන එක සම්බන්ධවෙන්. එහෙම සම්බන්ධ වනාට පස්සේ තමයි, ආ මචරයට වැඩි ධාරාවක් නැවතත් මේ සුවිචය හරහා සපයල මෙයාගේ වැඩි බලයක් අරන්දේ. ඒක නිසා මේ සොලනයිඩ් සුවිචය වෙනම ක්‍රියාකාරිත්තය බලන්න ඕන එයාගේ ඇතුළේ ඔයාලට මේ රූප සටහනෙන් පැහැදිලින් නැතත් මතකතියාගන්න අපි ගලවල බලනකං මේක ඇතුළේ තියෙනවා. වන්ඩිංක්ස් දෙකක් වෙනම මැගනටික් සුවිච එක ඇතුළේ විතර වයින්ඩික්ස් දෙකක් තියෙනවා. ඒ වගේම එක ඇතුළේ නැවතත් මෙන්න මේ ශිප්ලීවරි එක ක්‍රියාකාරිතය අරගන්න මේ ප්ලංජර් එක කියලා පෙන්නපු කුඩා කැල්ලත් තියෙනවා එහාමිහා යන. අන්න ඒක තමයි මැගනට් එකට වැඩ කරන්න. ඒ වගේම බ්‍රශ් පලේට් එකක් තියෙනවා බ්‍රශස්තියනෝ මේ පිල් කොයිල් තියනවා අපි මුලින් කතාකරශ්‍රීණි ගත මෝටරය කිවා සමන්තරගත මෝටරේ ඒ ආකාරයට කතාකරපු මෝටර්රල තිබිච් විච්චු ්චුම්බක ක්‍රියාකාරිත්තය හදාගන්න අවශ්‍ය මෙන්න මේ පිල් කොයිල් තමයි ඒ තිබුණේ. ඒ වගේම පිල් කොයිල් ැ චුම්බකයක් හදාගන්න තඹකම්බයක් පාවිච්චිකරාට මදී. ඒ විජ්ජුච්චුම්බගේ නිර්මාණය වෙන්න වෙනම ලෝහ කොටසත්තියෙන්නො. ඒක තමා මේ පෝල්ෂූ විදිහට හඳුන්නලතිය. තුර මේ මෝටරේ කොටස් එකන එක ගලවලා පුළුවන් විදිහට අපි බලමු මොනවද මේ කොටස් ටික කියලා වෙංවෙන් වශය. මෙන්න මේ ආකාරයේ කොටස් ටිගක් එකතුවෙලා තමා මේ මෝටරේ හැදිලතිය. මෙ සොලනයිඩ් සවිච්ච එක ඇතුළ තින කෑලිටිකක්තමා මේ පෙන්නල තියෙන්නේෙ සහ මේ තියෙන්නේ සොලනයිඩ් සවිච්චකට සප්ලයි දෙන ටර්මිනස එක උඩ කැප්ප එක. ඒ වගේම ගලවපු පිල් කොයිල් තියනෝ ්‍රශ්තියනවා ප්‍රංජර එක තියෙනවා බ්‍රශස් තියනවා ආමිචරක තියනෝ ඉතාමත් වැදගත් අපිට මේ පිත්තල බුෂ්. මේ පිත්තල බුෂ් තමයි. ආමිචරයක් හැමතිස්සම මේ බ්‍රැකඩ්සරට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන මේ පිත්තල බුෂ් අරහා. මේ ආමචරය නිවැරදි පරිදි බ්‍රකට් එකට සම්බන්ධ නොවෙන්න හේතුව තියෙන්නේ මේ පිත්තල බුෂ් ගෙවී ගියා. එක නිසා මේත් ප්‍රධාන වශයෙන් කොටස්ටිකක් විතරයි පෙන්ෙනල තියෙන්නේ ඊට අමතරව මෙයා එසෙම්බල් කරද්දි අපේ නට්ටැන් බෝඩස් පාවිච්චි කරනවා ඒවා? සියලුම දේවල් මෝට්‍රයක් ගලවල කුඩා කොටස්ස නිදල යාලට බලන්න පුළුවන්. සමහර වහල තියෙනවා මෝටරේට ලච්චි එකත් තියෙනද. ඕ මේ තියෙනවා මෝටරේ කලච්චිකා. ඇයි මේ කලච්චික පාවිච්චි කරන්න. එතකොට මේ කලච්චික පාවිච්චි කරලා තියෙන්නේ යම්කිසි දෝෂ අවස්ථාවකදේ මෝටරේට වෙන ලොකු හානිය නතර කරගන්න තවයි. ලොකු හානය නතර කරගන්න තමයි මේ කලච්චක පාවිච්චි කරලා. මේ තියෙනවා මං අරගෙන විතුලි කොටස්ීපයක් මෝටරයක් ඇතුළේ තියෙන ප්‍රධාන විදුලි කොටස් කීපයක්. මේ විදුලි කොටස්සලින් දැ සොලනයිඩ් ශවිචක ඔයාලට හරම පෙන්නවා. මමකිවත් සෑම සොලනයිඩ් විච්චයහකම ඇතුළේ වයින්ඩිංක්ස් දෙකක් තියෙනව කියලා ප්‍රධාන වයින්ඩික්ස් දෙකක් තියෙනවා. ඒවගේම මේ ආමිචරය කියන්නේ විදුලි උපාංගයක් මෝටරේ තියෙන. ්‍රශස් කියන්නේ විදුලය සපයන් අපි පාවිච්චි කරගෙන තියනේවා. ඒවගේම බ්‍රශ් පලේට් එක කියන්නේ මේ බ්‍රශ සවිකරලා මෝටරේට ලෙහෙසියට පාවිච්චි කරන්න පුළුවන් විදියට සාදාගත්තපු කොටස පීල් කොයිල් කියන්නේ අපි විච්චුච්චුම්බක විනිහට පාවිච්චි කරලා තියෙන තඹ කම්බිවලින් සමන්න්නිත පැක් එක. එහෙනම් අපි මුලින්ම බලමු සොලනයිට් සවිච්චා. මුොක්ද ඇතුළ හරියටම වෙන්නෙ කිය. සලනයිට් සවිජයක ඇතුළෙ මංකවෝ වයින්ඩිංක්ස් දෙහක් තියෙනවා කියලා මේ පෙන්නල තියෙනවා රතුපාටෙන් එක වයින්ඩිමක් සහ කලුපාටෙන් තවත් වයින්ඩිම. මේ රතුපාටම් පෙන්නල තියෙන වයින්ඩමට අපි කියනව ශ්‍රේණි ගත වයින්ඩිම කියලා. ඒත් එක්කම ඒකට තවත් නමක් අපි කියනවා පුල්ලින් වයින්ඩිින් කියලා. ඒ වගේම, කලු පාඩීම් පෙන්නල තියෙන වයින්ඩින් එකට අපිගෙනවා ෂන්් වන්ඩින් කියලා ඒ වගේම අපි ඒකට කියනවා හෝල්ඩ in වයින්ඩින් කියලා ඇයි මෙහෙම නන් දෙකක් පාවිච්චි කරන්න එකක් ශ්‍රීණි ගතයේතුම සමන්තරගතයේතුම කියලා අනිත් එක ඇදගන්නා එතුම සහ නවත්තාගෙන ඉන්නා එතුම කියලා එතකුණ මේ වචචන දෙකෙන් පැහැදිලි වෙනවා මොකක්ද වෙන්න කියලා ඇදගන්නා එතුම සස් වයිඩින් කියන නතර කරගන්නා එතුම පුලින් වයින්ඩීන් කියන. බලමු මේක මේ ආකාරයට සිද්ධ වෙනවද කිය. දැන් ඇයි මේ මිහෙම නන් දෙකක් දීල තියෙන්නේ. ඔයාලට පේන වැති මේ සොලනයි දෙකේ මැද්දෙ දම්පාටින් පොඩි ප්ලේ් එකක් පෙන්නල තියෙන. මෙන්න මේ පලේට් එක ගිහිල්ලා අර ඉදිරියේ තියෙන කන්ටෙක්ස් දෙකෙ වදින්න ඕන. මේ වැදීමේ ක්‍රියාවලිය කරල දීන තියෙන්නේ විජ්ජච්චුම්බ සවිච්ච එකක් මගේ. විජ්ජුච්චුම්බක සුවිච්ච එකක් නං ඒ ක්‍රියාත්මක වෙන්න ඕන මේ කියන වයින්ඩිංක්ස් දෙකට විදුලිය සැපවුනාට පස්සේ. එහෙනං අපිට පුළුවන්දැන් මෙන්න මේ වන්ඩිංස් දෙකේම සම්බන්ධ එක මග්‍රයකට අරන්තියනම්. අපි ස්ටාර්්ටල්ලන වෙලාවේ මුලින්ම ධාරාවක් ලැබෙන්න්නේ කුඩාධාරාවක් මෙන්න මේ කුඩාග්‍රේට වයින්ඩින්ස් දෙක සම්බන්ධ කුඩාග්‍රේට තමයි ධාරාව ලැබෙන්. එම ධරාව ඇවිල්ලා මම හඳුන්වපු මේ කුඩා හිීනි විශ්කම්බයෙන් අඩු කම්බියට ගිහෙල්ලා එතනින් අරන්තියනෝ භූගතය. ඒත් එක්කම රතුපාට මහත. කම්බිය හරහා එතුම හරහා යන ධාරාව නැවතත් ගිහිල්ලා අරේ එලියේ තියෙන ටර්මිනස් දෙකෙන් එකකට සම්බන්ධ වෙලා තියෙන. මෙන්න මෙහිම සම්බන්ධ වනාර අග්‍ර දෙකක් එල්ලියට ඇවිල සම්බන්ධ වෙන අග්‍රය නැවතත් ආමිචරය හරහා පොසිටියව් බ්‍රශ්්‍යකට සම්බන්ධ වෙලා නෙගටියව් බ්‍රශ්යක හරාවත් එක ගන්න. අන්නේ ක්‍රියාවලයේද පරිපත දෙකියම විදුලි පරිපත දෙකම සම්පූර්ණ වෙනවා. සෑම පරිපතයකටම දන ලැබුණොත් අනිවාරය මේ පරිපතය සම්පූර්ණ වෙන නම් රින ලැබෙන්න්න ඕනනේ. එහෙනම් එකක්කට එතනිම්ම ලැබිලතියනෝ ධාරාවේ නගටව්වග්‍රය එලියටන අනිත් එක ආමචරය හරහා නෙගටිව එක ලබාගෙනතියෙන්. එහෙම උනු ගමන් පරිපත දෙකේම ක්‍රියාකාරිත්වය නිසා මේ කොටස විජ්ජුච්චුම්බකයක් වෙලා අර දම්පාටිම් පෙන්නල තියෙන පලේට් එක ඇදිලගිහිල්ලා සම්බන්ධනෝ ඉස්සරහතියන අග්‍ර දෙකත්. ඔන්න ඔය ක්‍රියාවලිය වනොත් විතරයි හොඳම්ම අපි මෝටරේට සප්ලයි දුන්නහම මෝටරේ ක්‍රියාකාරී වෙලා එංගිමි ස්ටාර්ෙන්. ඒ වගේම තමයි ස්ටාර්ට් වෙන්න අවශ්‍ය අනිත් උපාන්ගෙ තමයි මේ ආමිචරක්. අපි ආමිචරක සලකා බලමු ප්‍රධානම විදුලි කොටස විදියට අපිට පෙන්නුම් කරන්න පුළුවන් මේ ආමචර. ආමිචරකෙ කම්බිරාශිය තියනවා මේ කම්බිරාශිය මැවිල්ලා මෙන කමියුටේටරය කියන කොටසට සම්බන්ධ වෙලා. ඒ වගේම මේ ආමිචරකේ වලට පේනවා. මේ මගේ අතයන පැත්තට කානු කානු පිහිටල තියෙන ආකත්. මෙ සෑම කානුවක් ඇතුළෙන්ම තමා කම්බි ගිහින්තියෙන්. ඒක නිසා මේ කෝර් එක කානුවල්ට කැඩිල තියනෝ බෙදල බෙදල තියනවා මේ කානු අතරෙන් කම්බි හොඳට ගිහින්තියන මේ කානුවලට අපි කියනවා ස්ලොට් එක. මේ ස්ලොට්ටල තමා කම්බි ගිහින්තිය. ඒහනං මේ ස්ලොට්ට තුළෙන් යන කම්බි ඇවිල් ඇවිල්ලා සියලු මේේවා මෙන්න මේ තம்ப පටිපාවිච්චි කරලා හදපු කමියුටේටරයට සම්බන්ධල්. තம்ப පටිපාවිච්චි කරලා හදපු කමියුටේටරයට සම්බන්ධය. ඒ සම්බන්ධ වෙන සෑ තம்ப පතුරකටම අපි කියනවාසිෙග්මන්් එකක් කියලා. මේ කමියුටේටරේ තියන සිගමන්ස් වලට ලෝ් කළලා ඇතුළේ එෙන කම්බි හොඳින්ම සම්බන්ධ වෙලා තියෙන්. ඉට අමතරව මේ තඹකම්බි කිසිවක් මේ කෝරෙකි ලෝහත් එක්ක සම්බන්ධතාවයක් නැහැ විදුලිමය සම්බන්ධතාවයක් නෑ සෑම විටම විදුලිම සම්බන්ධතාවයක් ඇති නොවෙන ආකාරයට තමයි තඹ පතුරු සම්බන්ධ වෙලා තියනෙ මේ ස්ලොට් ඇතුේ එක්කම මේ බ්‍රශ් අපි පාවිච්චි කරනවා. බ්‍රශ් සම්බන්ධ කරන ක්‍රම තියෙනවා මෙවැනි සම්බන්ධක නැහැ මේ බ්‍රශ් දෙකේ. එනම් මේ ප්‍රශ් දෙක කෙලිම්ම මේ පිල් කොල්ලලට සවිකරන්න පුළුවන් වෙන්නේ බෞද්ධ එකක් කාධාරයෙන් ඊයන්තියලා මෙහෙම තියෙන බ්‍රශ් අපිට පුළුවන් කුඩා නඇබෝල්ස් යොදලා සවිකරන්න. ක්‍රම දෙකටම මෝටර්වලෙනවා සම්බන්ධ කරන ක්‍රම දෙකම භාවිත වෙන. ඒ වගේම මේ තියෙන බ්‍රශ් සවිකරන්න පුළුවන් විදිහට හදල තියෙන බ්‍ර්ලේට් එකක් තමයි මේ තියෙන. මං මෙතන පාවිච්චිර තිෙන බ්‍රශ්ලට් එකගේ බ්‍ර් හතරත් තියෙනවා ඒ බ්‍රශ් හතරෙන් දෙකක් පාවිච්චි කරනවා අපි නගටව් බ්‍රශ්ෂලට දෙකක් පාවිච්චි කරනව පොසිටව බ්‍රෂ. බ්‍රශ් හතරය කිසිම වෙනසක් නෑ. නොමුත් අපි හඳුන්න නොප් පහසුවට දෙකක් නෙගටියව් දෙකක් පොසිටිවූ කියලා. මොකද දනධාරාව සම්බන්ධ වෙන බ්‍රශ් දෙකක් තියෙනවා රිනධාරාව සම්බන්ධ වෙන බ්‍රශ් දෙකක් තියෙන. ඒ වගේම සෑම බ්‍රශ්්‍ය එකක්ම තද්ද කරගෙන ඉන්නවා ඔයාලට පේනව ඇති මෙ මේ ආකාරයේ රවුන්තියනෝ. මේ මෙතන තියෙන්නේ ඇත්තටම අපි මෙවැරිගෙන ස්පින්න්ස් කියලා. ස්පරිින්හකට ආතතියක් තියෙන. ඒ දුුණු ආතතියෙන් තමා මේ බ්‍රශ් කමියුටේටරේට තදද කරලා වටෙන් හොඳට තියාගෙනෙන්. ඒ බ්‍රශ් දුනු වාතතිය ගිලිහුුණොත් බ්‍රශ් මොකද දෙවෙන්නේ කමියුටේටරෙන් රිිලිස්ටන චුට්ට චුට්ට වෙෙන් වෙනවා. එහෙම වුනොත් මෙහෙම හැමතිස්සම ගෑවි ගෑවි තියන බ්‍රශ් එක ලෝස්සෙන්න්න පටන් ගත්තත් නිදහස් වුනොත් මේ දෙපල අපිට එන්න පුළුවන් කමියුටේටේසාහ බ්‍රශ් අතර ආකකා. බ්‍රශ් බුරුල්ලුුණොත් එහම චූටිචුඩි ගිනි පුරු එන්න පුළුව. එහෙම නොවී තියාගන්නවා බ්‍රශ්වල ආථතියෙන් කමියුටේටයට තද කර. හැබැයි ක්‍රියාකාරිත්‍යයේ චුට්ට චුට්ට ගිලිහුුණොත්. මේ දෙ අතර විදුලිමය සම්බන්ධතාවය අඩ වුුණොත්. අපි කියනවා බ්‍රශ් ගෙවිල කියන. බ්‍රශ් ගෙවිල කිය. එහෙනං, ක්තරා කාලය පාවිච්චි කරන්න පුුවන් බ්‍ර් ඒවගේම බ්‍රශ් හෝල්ඩරේ ගෙවි ලද කියලා අපිට බලාගන්න පුළුවන්. එවගේම පිල් කොයිල් විදුලිමය වශයෙන් ක්‍රියාකාරිත්වය තියෙනවද නැද්ද බලන්න පුළුවන්. සොලනයි් සුවිච්චක වැඩද නැද්ද බලන්න පුළුවන්. ආමිචරක වැඩද නැද්ද බලන්න පුළුවන් අපිට. අපි දෙන් බලමු සම්පූර්ණ විදුලි පරිපතයක ක්‍රියාකාරයත්තය. මෙිහිම මේ පෙන්නල තියෙනවා මෙහිම කොටු කරලා, ඇතුළත තියෙන්නේ සොලනයිට් සුවිචේ පරිපත දෙක සහඒ අදාළ කොටස්ටික්. මෙතන මේ ආකාරයට කොටු කරලා තියෙනවා මෝටරේ කොටසට අදාළ විජ්්‍යු්චුම්බක ආමිචරයේ පිහිටීම්. මෙතන පෙන්නල තියෙනව අපි යතුරු සවිචය. බලන්න දැන් ඔයාල හැමෝම සොලනයි් සුවිචේ තුළ ඇත් අ්‍යන්තරය, වඩික්ස් තියන කෝටස් එලියට තියෙන විදුලි අග්‍ර සියල්ලම පැහැදිලිෝ පේන. මෙන්න මෙතන තියෙනවා එස්ටර්මිනල් එක කිය. මේ පරිපතය ස්ටර්මිනල් එක කියලා තියන පුළුවන් තවත් කවුරුහරි ස්ට කිය පාවිච්චි කරන්න පුළුවන් තවත් කවුරු හරි මෙතන පණහා කියෙනංකි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ අග්‍රය බී පොසිටව අග්‍රය මේ අග්‍රය ආර්ටර්මිනල් කියන අග්‍රය මේ අග්‍රය එම්ටර්මිනල් කියන අග්‍රය. මේ සෑම සොලනයිට් සුවිචේකම අනිවාරම මේ අග්‍රය හැර ඉතුරු අග්‍රතුන අනිවාර්යම තියෙනවා. ඒ වගේම ඉගනේෂන් සහකිට් එකට සප්ලයි ගත්තපු සමහර වාහනවල සොලනයිඩ් දෙක උඩ මේ ආර් කියෙන ටර්මිනල් එකත් තියෙන. එක නිසා හොඳට මතක තියාගන්න ආට කියන ටර්මිනල් එක තියෙන්න්න පුළුවන් නැතිවෙන්න. හැබැයි මේ අනි කග්‍රතුන අනිවාරයම තියෙන්න්න ඕන. මෝටරේ කොටසළඟට ආවහම මෝටරේ කොටසිං එකම විදුලි සැපයු මයි එළියට ඇවිත් තියෙන්. එකම විදුලි සැපයුම. එහෙනම් දැන් බැක්්‍රියයිඉඳලා අපි පරිපත්තයට ධාරාව ගලනාකාරය හොඳින් බලමු. බලන්න බැට්‍රියෙන්ක් සප්ලයි එකක් ඇවිල තියෙනෝ ධාරාවක් සම්බන්ධ කළ තියෙනෝ ඉගනීෂන් සවිච්චයට මේ තියෙනක්ව එතනින් ඉගනීෂන් සවිච්ච එක ඇතුළ තියෙනවා මෙතන තියෙනවනං ස්ටර්මිනල් එක අනිවාරයෙන්ම ඉගේෂන් සවිච්ච එක ඇතුළෙත් ස්ටර්මිනල් එකක් තියෙන්නවා. අපි දැන් ස්ටර්් අවස්ථාවට යතුරල්ලපු හම. හැම තිස්සෙම, ගොල හොඳටම දන්නව රියදුරුුවසුනිවැඩි වෙලා එයි අතුරු සවිච්චක ස්ටාර්ට් අවස්ථාවට ගෙනකොට ස්ප්‍රීන් බලයක් තෙරපගෙන පියෙනව කියලා. අපිට එතන ස්ටාර්් එක කවදාවත් සුවිච්චක අතහැරල තියන්න බැහැ. අතඇරී ගමක් නැවත එක ස්ථානයකට වෙලා නවතින. එ ස්ටාර්් අල්ලපු වෙලා වෙදි කෙලම්ම බැට්‍රියෙන් එන ධරාව අභ්‍යන්තරේ තියනෙ සුවිච්චක හරහා. අපිට එනවා සොලනයි සවිච්ච එකේටර්මිනල්ට. බලන්නද.ඒස්ටර්මිනල් එකට එන ධාරාව. අපේ යනවා ෂන්වයින්ඩි එක නැතං හෝල්ඩ in වන්ඩම. ඒ ගිහිල්ලා කෙලින්ම ගන්නේ භූගතය එහෙනම් මේ වයින්ඩිම අභ්‍යන්තරයෙන් ත් කරලා තියෙන නිසා. ඒත් එක්කම මෙතට සම්බන්ධ වෙලා තියෙන කර දෙකක් මේ එතට මෙන්න අනිත්. වයින්ඩමට ධාරාව යන. ගිහිල්ලා මෙ එම්ටර්මිනල් එකට සම්බන්ධ තිර. ඒ වයින්දිමට අපි කියනව පල් ඉවයි තවත් අපි නමක්වා ශ්‍රී නිගත එතුම කිය. එහෙනම් ඒ එ අග්‍රය හරහා එම්ටර්මිනල් එක හරහා මෝටරේ අභ්‍යන්තරයට ධාරාව ගමන් කරන. බලන්න දැම් මේ සොලනයින් සුවිච්චක ඇතුළට අප කුඩා ධාරාව ක්‍රමයාව එම්ම ග්‍ර හරහා මෝටරේ තුලට ගිය මෝඩරේ තුලදේ පිල්ඩ වයින්ඩින් විච්චුත් චුම්බකවලට භාවිතා කරන සන්නායක දඟර හරහා යන ආකාරය හාව එතනින් ගියා අභ්‍යන්තරයෙන් ත් වුණ. මෙතනිංආවා මේ වයින්ඩින්න හරහා ගියා නැවතත්තාව අභ්‍යන්තරයෙන් ඇතක. ද මං මීට ප්‍රථම කියද්දේ. අපි කිවවා බ්‍රශ් තරක් පාවිච්වෙලා තියෙන මෝටර් තියන තර දෙකක් නගටියව කිවා මේ බලන්න මෙතන සහ මෙතන මේ බ්‍රශ් දෙක නගටව. ඒ වගේ මංකවා පොස්සිටව් බ්‍රශ් දෙ එකක් තියන්න පුළුවන්කවා මෙන්න එක පොසිටිව් බ්‍රශ්ක මෙන්න තවත් පොසිටව් බ්‍රශ්ලා. වල් දැම් පැහැදිලි ආමිචරයට සප්ලයි යන්නේ පොසිටව් බ්‍රශ්ෂරහා ආමචරයෙන් එලීට ධාරාවන්නේ නිගව බ්‍රශ්හර ත්තුන දැන් මේ සොලනයිඩ් එක තියෙන පරිපත දෙකම ඒත් දෙ එකරගෙන සම්පූර්ණ වෙනු. ඒ වෙනොට මෙන්න මේ කොටස මේ ඇතුලෙක්‍රියා කාරිත්තවය නිසා මේ මෝවින් කටැක්ට් එක ගිහිල්ල වදිනවා. එටර්මිනල්ලේ හා එම්ටර්මිනල් හා බීටර්මිනල් එකේ ඉතා හොඳින් ස්පර්ෂ වෙනවා. තුළේ චුම්භග ක්‍රියාකාරිත්්‍රය නිසා. එහෙම වෙන කොටම බලන්න මෙන්න මෙතන බැටරයේ ධනාග්‍රයෙන් මහත වයර එක කරහා සම්බන්ධ කරලා තියනෝ බ පොසිටව වගයේ. ටවල්කෝල්ට් වාහන එක අපි කියන සැහැල්ලු වහානයක මේ සඳහා අපි භාවිතා කරන වයරය ඇම්පියර් තුන්සියක් විතර ධරාවක් ගිෙනියන්න පුළුවන් වයරය එහෙනං අපි හැමෝම දන්නවා ස්ටාට මෝටරේයට කරන්ට එක දීපු වයර එක තිකක් මහත වයර එකක් කිය. එහෙනම් දැන් මොකද වෙන්නේ බැටට්‍රියෙන් ඉතා අධිකධාරාවක්ක්ෂණිකව බීපොසිටියවටර්මිනල් එක හරහා මෙ මෝවිං කන්ටෑක්ට් එක හරහා එ මග්‍රය හරහා මෝටරය ඇතුළට යනවා. කොහාටද මෝටරය ඇතුළේ මුලින්ම ෆිීල්ඩ් වයින්දින් වලට ගිහිල්ලා. අර කාරයටම නගටියව බ්‍ර් අරහා භූගතය ලබා එතකොට මෙනාමචරය වැඩි බලයකින් හා වැඩි වේගයකින් චලිත වෙලා ක්‍රෑන්ක එක කරකාවන් එතකොට තමයි එන්ජිම පනගෙන් වෙන්නේ දැන් ඔබට පැහැදිලිද මේ පරිපත සටහනේ ඉලෙක්ට්‍රමැගනට එහෙනම් විච්චු චුම්බක පාවිච්චි කරලා තියෙන ්චුම්බක පවිච්චි කල තියෙනවා. මෝටර් වර්ග දෙකක් ගෙන කතාක රායිෂ්ටාට මෝටරල විජ්ජුච්චුම්බක සහිත වර්ගය සහ විජච්චුම්භක රහිත එනම් ස්තිරචුම්බක සහිතවර්ග මේ ම පරිපත සටහන පෙන්නල තියෙන්නේ විජ්ජුත්චුම්බක සහිතවර්ගෙන්. එහනම් මේ පරිපත සටහනෙන් අපිට හඳුනගන්න පුළුවන් මේ අග්‍රමාරුණොත් පරිපතය නිවැරදි ආකාරයට වැඩ කරන්න පුළුවන් සහ පරිපතයට හනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතා හොඳින් අග්‍ර හඳුනාගැනීමෙන් පසු විදුලිය ලබා දෙන්න යාල පුරුදුවෙන්න ඕන. දැංකන් අරන්තියෙනවා පර්මණන් මැගනටවලින් ගිය ඉන රිඩක්ෂන් කෙන වර්ගය. මට පෙන්න්නන්න ඕන ඔයා ලට මේක ආමිචරක කෙලවරේ පීනියෙන්වීල් එක නැහැ. පීනයන්වී ලක තියෙන්නේ වෙනම. එහෙනම්. ආමචරේ කෙලවරේ තියනෙ දැතිරෝධයක් මැද්දෙන්තියනෝ තවත්ධතිරෝධයක් ඊට පස්සෙ තියනෝ තවත්ධතිරෝධය. ඔයාල දැතිරෝධ සම්බන්ධන ක්‍රමය දන්නවා. එහෙනම් මෙතෙන්ද දැ මෝටරේට ධාරාව දුන්නම හිතන්නවාලා මේ ආමිචරයේ වාමාවර්තව කැරකුණා කියෙන. එහෙනම් මැදතියෙන ගියර්වීලය කරකෙන්නේ දක්ෂිනාවර්තව. නැවතත් මේ වීලය කැරකෙන්නේ වාමාවෘතව. එහෙනම්, හැමදිස්සම පීනියන් වල්ල එක කැරකෙන්නේ ආමචරය කැරගෙන දිශාවටමයි. අන්න ඒක නිසා තමා මං මේ ඉ රිඩක්ෂන් කියන ඉනා කියන වචනේ පාවිච්චි කරල තියෙන්. ඒ වගේම reductionක්ෂන් කියන්නේ වේගය පහළ දැමීමක්. ඇයි අබි වේග පහළදාන්. මිය ආමිචරයේ වේගය දැතිරෝධයක් හරහා වේගේ අඩු කරලා තියෙන. වේගය අඩු කරහම වෙන්නේ. ව්‍යවර්ත බලය ටෝකක වැඩි කරගන්න ඉහෙෙනං මේ ගියර් පද්ධතියක් යොදලා මේ වර්ගේ මෝටරේක අවට්පුුට් තෝක එක වැඩිකරගෙන තියෙනවා අප. අපි සාමාන්‍යයෙන් සප්ලයි දුන්නහම පරිපතයට අනුව මුලින්ම කරගෙන්නේ ආමිචරයට සම්බන්ධ දැතිරෝධය ඒකේ වේගය වැඩි ක්‍රමයෙන් වේගය අඩු කරලා අපි පීනියෙන් වල්ල එකට වැඩි ටෝක එකක් කරන්තිය. මේවට පොද්දුවේ අපි කියනවා ගියරවර්ගේ මෝටර කියලා. මේ ගෙරයාමිචරයට අයිති අයිටල් ගියර එකක් කරහා පීනිය ගිය එක ඩ්‍රයි කරනවා. මෙ මැදදාපු ගියරය හැමතිස්සම අපි පාවිච්චි කරන්නේ අයිඩල් ගියරයක් විදිිය. බලමු තවත් වර්ගේ මෝටරයක් අපි. මෙම වර්ගේ මෝටරය අපි මුලින් කතා කර වර්ග දෙකටම වඩා වෙනස්. මේ තියෙන්න යාමච්චරක. ආමිච්චර එකේ කෙලවරේ කුඩා දැතිරෝධයක් තියෙන. කුඩා දැතිරෝධයක් තියෙන. ඒ කුඩා දැතිරෝධය ආමච්චරකට විදුලිධාරාව සපයපු හම මේ කුඩා දැතිරෝධය වේගෙන් කැරකෙන. මේ කැරකෙන ආමචරකේ කුඩා දැතිරෝධය මගින් මේ දැතිරෝධය වටා සම්බන්ධවෙච්ච දැතිරෝධ තුනක් සහිත මෝටර් තියෙනවා දැතිරෝධ හතරක් සහිත මෝටර් තියෙනවා ට මේක පාවිච්චි කර තියන ප්ලනටරි ගිය පද්ධතිය. මේ ප්ලනටරි ගියර් පද්ධතියට පුළුවන් ආමිචරික එන ස්පීටඩ් එක වැඩි ටෝ එහෙකට පරිවර්තනය කරන්න. අන්නේඒ එක නිසා මේ කුඩා දැතිරෝධ තුනක් හෝ හතරකින් සමන්විත පලනටරි ගිය පද්ධතියක් හරහා පීනියන් ගියර එකට ඉතා වැඩි වියවර්ත බලයක් කරන් දෙෙන. අපි බලමු වත් වර්ගයක මෝටර්යා. මෙම මෝටරේ තියෙන්නේ අවට reductionක්ෂන් කියන වචන පාවිච්චි කළ තියෙනෝ වේගිය අඩු වෙනවා හැබැයි කැරකෙන දිශාව වෙනස් වෙනෝ. බලන්න මේ මෝටරේ කොටස. එහෙනම් මේ මෝටරේ කෙළවර තියන දැතිරෝධය. ඒකෙන් පස්සේ තවත් එක දෙතිරෝධයකට විතරයි රිඩක්ෂන් ගර එකක් පාවිච්චි කරලා රි reductionක්ෂන් ගියර් එකට ටෝක් එක අරගෙන පීනිය එකට ටෝක එක වැඩි කරලා තීර තියෙනවා. මේ වර්ගේ මෝටරවල ආමචර එක කැරගෙන දිශාවට විරුද්ධ දිශාවට තමයි හැමතිස්සම පීනියන්මීල්ල එක කැරකෙන්. මේ සෑම මෝටරයක්ම පර්මණන් මැක්න් පාවිච්චි කරල තියෙනවා ටෝක එක වැඩි කරගන්න ගිය පද්ධතියා උපයෝගී කරගෙන තියෙනවා. අපි බලමු මේ පාවිච්චි කරල තියෙන්නේ මුලින් අං ඔයාලට පරිපතයක් කියල දුන්නා. ඒ පරිපතය තනිකරම තිබුණේ වි්‍යුත්්චුම්බක සහිතව. මේක තියෙන්නේ ඉස්තිරතුම්බක විජජුත්්චුම්බක නැහැ. එහෙනං පිල්කොයිල් නැති නිසා කෙලින්ම සොල නයිඩ්ඩකින් පස්සේ ධාරාව සපයන්නේ ආමිචර. මෙන බලන්න පුළුවන් අර විදිටම ස්ටාට සුවිච්චක හරහා ඇවිල්ලා මෙතන තියෙනවා ත් එක අලුත් සවිච්චක කියදලා. මෙන්න මේ ට්‍රන්ස්පිෂල් රෙන්ච් සවිච් කියන එක. මේක සෑම වාහනයකම නැතත් දැන් පහුතරයා අලුත්වාහනවල තියෙනවා. ඔයාල අධදකීමට මූුණ දීල තියෙන්න්න පුළුවන් කලච්චක පාගන්න නැතුව වාහනේ ස්ටාර්් කරන්න බැරි අවස්සා. එවැනි සවිච්චයක් දාල තියෙන්නේ තනිකරම ආරක්ෂිත පියවරක් විදිට. එහෙනම් කලච්චක පෑගුවා සවිච්චකොන්නනාා. පස්සේ තමා සොල නයි් දෙකේ අර කියන විදිටමස්සග්‍රේට බ පොසිටව් වග්‍රේට එ මග්‍රට ධාරාව සපයලා එම ධරාව ආමචරයකට ගිහිල්ලා මෝටරේ කැරකෙන් මේ මං පෙන්ුවෙන් නැවතවතාවක් ොයාලට පැහැදිලි වෙන්න කියන්නේ මේ මම් පෙන්නන්නේ පර්මණන් මැගනට් සහිත මෝටරේක තියන විදුලි පරිපතය එහෙනම් අපි යමු වෙනස් මාකාරය මෝටරයකට. මේ මෝටරේ ක්‍රියාකාරිත්වය වෙනසක් තියෙන ඒ වෙනස තමයි කිසි මෙහෙක මෝටරයක් ඇතුළේ ආමිචරක හාමිහා ගිය නෑ. ආමිචරක හැමතිස්සම එක තැන තමයි චලනයවුනේ වෘතාාකා. නමුත් මේ මෝටරේ විශේෂත්වය තියෙන්නේ මේ මෝටරේ ක්‍රියාකාරිත්වයේදී මුලින්ම. පීනියන් වීල් එක විතරක් නිමේ යන්නේ මුළඩු ආමිචරකම ගිහිල තමයි ෆ්ලයිවීල් එකට එන්ට වෙන්න. මේ කොක්සිියල් නමින් හඳුන්නන්නේ මේකි ක්‍රියාකාරිත්වයේදී මෙිහිම ආමෙචරෙක කොහොම දෙයන්න ඉස්සරහට. මුලින් ක්‍රියාකාරිත්‍යය විස්තර කර සෑම මෝටරේකම විද්ජුත් චුම්බක හෝ ස්තිර චුම්බක වලට හරියටම සෙන්න්ට වෙලා තමා ආමචරයක පිහිටල තියෙන්නේ නමුත් මේ වර්ගේ විච්චු ්චුම්බකවලට සෙන්ට වෙලා නැතුව ආමචරක පිහිටනො. එහෙනම් මෙයත් ආමිචරක වටෙත් ලෝහ තියනවා චුම්බකයත් ලෝහ එහෙනම් විච්චු ්චුම්බ උුණුගමම්ම ආමචරක අදිනවා පලයිවීල් එක පැත්තට. අන්න ඒක නිසා තමා අපිට මේ වර්ගේ ආමිචරක පිටිම්ම ඉස්සරහටයන්. මේකේ අනිත් මෝටරල්ට වඩා අභ්‍යන්තරයේ පිල් කොයිල් වර්ග වැඩි දැම් මේහරලව බැලුවෝත් මෙතන පිල්කොයිල් වර්ග තුනක් පෙන්නුම් කරලා තියෙන. ඒ වගේම අපි මුලින් කතා කර සොලනයිඩයට වඩා වෙනස් සොලනයිඩයක් පාවිච්චි කරනවා මේ සොලනයිඩේ මේ ආකාරයට ගත්තම කටක්ස් දෙකත් තියෙනවා මේ කට එක කටක් එක දුර කුඩා ප්‍රමාණයයි අනි කන්ටක් එකේ දුර වැඩේ. හැමතිස්සෙම කන්ටැක් දෙක අවස්ථා දෙහෙක දි ක්‍රියාත්මක වෙලා තමා මෙම මෝටරේ ක්‍රියාකාරීත්වයට එන්නේ. මෙතනින් තවත් හොඳට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ වෙනස තමයි මේ තියෙන්නේ චුම්බක වි්ජත්චුම්බ මේ තියෙන්නේ ආමචරයක මෙයා වි්ජුත්චුම්බ වුණු ගමන් චුම්බකවල ක්‍රියාකාරිීත්වය නිසා ඇද ලරගෙන චුම්බකවලට හරියටම සම මිතික වෙන ගමන් ඉදිරියට යනආමිචරක ෆලයිවල් එකට එන්ට වෙන. එහෙම ක්‍රියාකාරිතවයා කොක්සිියල් මෝටරයට තියනම්. දැඟ යාලට මම් මෝටර් ගැන මුල ඉඳ ළම කරා මෝර් DCයා කාරයට වෙන්වෙන විදිිය DC මෝර් වර්ග වනාආකාරය එමර් ක්‍රියාත්මක වෙන විදිිය DDC මෝරයක් ඉස්තිර චුම්බක සහ විද්්‍යත් චුම්බක තියෙන. ගත මෝට වැඩිදිියුණු කරපුයිදේ ස්ටාට මෝඩර්රේකට ස්ටාට මෝටර් වල කොටස් අනිත් මෝටර් වර්ග කියර පද්ධති සහිත කොක්ියල් මෝටරේ මෙ සෑම මෝටරයක් ගැනම සරල දැනුමක් ලබා දුන්න. එන්වෙවල් තුන සහ එවQූලෙවල් හතර කියන අවස්ථා දෙකටම මෙම පාඩම අදාළ වෙනවා. අපි මේ පාඩම අදට නැවැත්තුව ඉදිරි දිනයකදී ඔබ සමඟ නැවතහම වනොස්තුරු ඔබ සැමට ආයි.